තෙරුවන් සරණයි ආයුබෝවන්. හය ශ්‍රේණිය බුද්ධ ධර්මයේ කෙටි සටහන්. පළමු පාඩම. අසිරිමත් බෝසත් කුමරු. අසිරිමත් බෝසත් කුමරු. පාඩම අපි අංක 1-2 වශයෙන් සඳහන් කරමින් කෙටි සටහන සාකච්ඡා කරමු. බෝසතාණන් වහන්සේ වෙසතුරු වෙසතුරු කියලා කියන්නේ වෙස්සන්තර අත් බවින් නික්ම උපන් දෙව්ලොව වන්නේ. බෝසතාණන් වහන්සේ අවසානම වතාවට මනුස්ස ලෝකයේදී උපත ලබන්නේ වෙස්සන්තර ආත්ම භාවයේ. ඉන් අනතුරුව ගොස් ඉපදුණු දිව්‍ය ලෝකය දෙව්ලොව කුමක්ද යන්න තමයි සඳහන් කරන්නේ. තුසිත දෙව්ලොව. තුසිත දිව්‍ය ලෝකේ උපත ලැබුවා. බුද්ධ කෝලාහලය කියන්නේ කුමක්ද? බුද්ධ කෝලාහලය ලෝකේ දෙවියන් බුදු කෙනෙකු උපදින්නට අවුරුදු දහසකට පෙර මේන් අවුරුදු දහසක් ගත වූ කල ගත වුණාට පස්සේ බුදු කෙනෙකුන් උපදිනවායි හඬ නගා කියමින් ඇවිදීමට තමයි බුද්ධ කෝලාහලය කියන්නේ. ලෝකේ දෙවියන් බුදු කෙනෙකු උපදින්නට අවුරුදු 1000කට කලින් මීට අවුරුදු 1000කට පස්සේ බුදු කෙනෙක් උපදිනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියන කාරණය හඬ නගා කියමින් ඇවිදීම තමයි බුද්ධ කෝලාහලය කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි අංකය බුදු කෙනෙක් පහළ වීමේදී සිදුවන සිදුවීම් පෙළ. පළවෙනියටම බුද්ධ කෝලාහලයේ මිනිසුන් දෙවියන්ට හා බමුණට ඇසීම. බුද්ධ කෝලාහලය මිනිසුන්ට දෙවියන්ට සහ බ්‍රහ්මයින්ට ඇසීම සිද්ධ වෙනවා. ඊළඟට දහසක් සක්වල දෙවියන් බමුණ මඟුල් සක්වලට රැස් වෙනවා. ඒ රැස් වෙන මඟුල් සක්වලට රැස් වෙන දෙවිවරු බ්‍රහ්මයින් අහවල් නම් ඇති කෙනෙකු බුදු වෙනවා කියලා දැනගන්නවා. තුසිත දිව්‍ය ලෝකයේ වැඩ සිටින බෝසතාණන් වහන්සේ වෙත ගිහිල්ලා සහම්පති මහා බ්‍රහ්මයා ප්‍රමුඛ දෙවියන් බඹුන් ආරාධනා කරනවා. බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් පංචමහා විලෝකන බලනවා. පංචමහා විලෝකන බලනවා. ඒ අනුව සුදුසු මව් කුස පිළිසිඳ ගැනීම සිදු වෙනවා. මව් කුසෙන් බිහි වෙනවා. අබිනිෂ්ක්‍රමණය කරනවා. බුද්ධත්වය ලබා ගන්නවා. මේ කරුණු තමයි බෝධිසත්වයන් වහන්සේ නමක් සම්බුද්ධත්වයට පත්වීමේදී සිදුවෙන පිළිවෙල. ඊළඟට දෙවියන් කොහොමද ආරාධනා කරන්නේ? ලෝසතුන් සසර දුකින් මුදවනු පිණිස ඔබ වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරමින් දස පාරමී දම් පිරුවා. දැන් ඒ පාරමී දම් පුරා අවසానයි. බුදු වන්නට කාලය පැමිණ ඇත කියලා දෙවිවරු තුසිත දිව්‍ය ලෝකයේ සිටින බෝසත් දිව්‍ය පුත්‍රයාට ආරාධනා කරනවා. ලෝසතුන් සසර දුකින් මුදවනු පිණිස ඔබ වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරමින් දස පාරමී දම් පිරුවා. දැන් ඒ පාරමී දම් පුරා අවසానයි. බුදු වන්නට කාලය පැමිණ ඇත කියලා ආරාධනා කරනවා. සහම්පති මහා බ්‍රහ්මයා තුසිත දෙව්ලොව දිව්‍ය රාජයාට මනුලොව උපදින්නට ආරාධනා කළ ගාථාවත් මෙන්න මේ විදිහට අපිට ඉගෙන ගන්නට පුළුවන්. කාලෝ ජන්තේ මහාවීර උප්පජ්ජ මාතු කුච්චියං සදේවකං තාරයන්තෝ බුද්ධස්සු අමතං පදං. කාලෝ ජන්තේ මහාවීර උප්පජ්ජ මාතු කුච්චියං සදේවකං තාරයන්තෝ බුද්ධස්සු අමතං පදං.
සහම්පති මහා බ්‍රහ්මයා අන්න ඒ විදිහට තමයි බෝධිසත්වයන් වහන්සේට ආරාධනා කරන්නේ. මහා විරුවානෙනි, මේ ඔබට මෞකුස ඉපදීමට කාලයයි. දෙවියන් සහිත ලෝකවාසීන් දුකින් මුදවමින් අමා රස ඇති නිවන අවබෝධ කරන්න. මහා විරුවානෙනි, මේ ඔබට මෞකුස පිළිසිඳ ගැනීමට ඉපදීමට කාලයයි. දෙවියන් සහිත ලෝකවාසීන් දුකින් මුදවමින් අමා රස ඇති නිවන් අවබෝධ කරන්න කියලයි සහම්පති මහා බ්‍රහ්මයා ආරාධනා කරන්නේ. පස්මහා බැලුම් එහෙම නැත්නම් පංචමහා විලෝකණය බුදු වීමේදී බෝධිසත්වයන් වහන්සේ නමක් බුදු වෙන ආත්ම භාවයේදී ඉපදීමට පෙර අනිවාර්යයෙන්ම බලන කාරණාවක්. කාලය, දීපය, දේශය, කුලය, මව්. කාලය, දීපය, දේශය, කුලය, මව්. කාලය කියලා කියන්නේ බුද්ධත්වයට පත්වීම සඳහා සුදුසු කාලය බැලීම. ඊළඟට දීපය කියලා කියන්නේ බුදු වීමට සුදුසු දීපය රට කුමක්ද කියලා බලනවා. ඊළඟට බුදු වීමට සුදුසු දේශය ප්‍රදේශය මොකක්ද කියලා බලනවා. ඒ වගේම බුදු වෙන ආත්ම භාවයේදී ඉපදීම සඳහා සුදුසු කුලය උසස්ම කුලය මොකක්ද කියලා බලනවා. ඒ වගේම පිළිසිඳ ගැනීමට සුදුසු මව කවුද කියලා බලනවා. පංචමහා විලෝකන විදිහටත් පස්මහා බැලුම් විදිහටත් එම කරුණු හඳුන්වනවා. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තේ මොන දවසකද? ඇසළ පෝය දවසක. ඇසළ පෝය දවසක තමයි බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තේ. ඇසළ පෝය දවසක. ඇසළ මාසයේ දඹදිව පැවැත්වෙන සැනකෙළිය වන්නේ. ඇසළ මාසයේ දඹදිව පැවැත්වෙන සැනකෙළිය වන්නේ ඇසළ සැනකෙළිය. ඇසළ සැනකෙළිය. ඇසළ උත්සවය. ඇසළ පොහෝ දින මහා මායා දේවිය සිදු කළේ පෙහෙවස් සමාදන් වීම සහ පෙහෙවස් සමාදන් වෙලා දුගී මගී යාචකාදීන්ට දන් දෙමින් මුළු දවසම ගත කිරීම. බෝධිසත්වයන් වහන්සේ පිළිසිඳගත් දින දහවල් කාලයේදී පෙහෙවස් සමාදන් වෙලා දුගී මගී යාචකාදීන්ට දන් දෙමින් කල්ගත කරනවා මහා මායා දේවිය. මැදියම් රැයේදී මහා මායා දේවිය දුටු පුදුම උපදවන සිහිනය මහා මායා දේවිය දුටු සිහිනය කෙටියෙන් මෙන්න මෙහිමයි. සුදු ඇත් පැටවෙකු සුදු පියුමක් සොඳින් අරගෙන දේවිය නිදා සිටින යහන වටා තුන් වතාවක් තෙවරක් පැදකුණු කොට ප්‍රදක්ෂිනා කොට වටේ ගමන් කොට තමන්ගේ කුසට දකුණු ඇලයෙන් ඇතුළු වෙනවා දකිනවා. සුදු ඇත් පැටවෙකු සුදු පියුමක් හොඳින් අරගෙන තමා නිදා සිටින යහන වටා තුන් යලක් තෙවරක් ප්‍රදක්ෂිනා කොට තමන්ගේ කුසට දකුණු ඇලයෙන් ඇතුළු වීම දැකීම තමයි මහා මායා දේවිය දුටු සිහිනය. සිහිනය ගැන විමසීමට සුද්ධෝදන රජු මාලිගයට කැඳවූයේ කවුද? සිහින පලාපල ගැන දන්න උගත් බමුණු පණිවරු 64 දෙනෙක්. සිහින පලාපල ගැන දන්නා උගත් බමුණු පණිවරු 64 දෙනෙක් සුද්ධෝදන මහරජතුමා රජ මාලිගාවට සිහිනේ පලාපල ගැන විමසීමට කැඳවන්න ආවා. බමුණන් සිහින පලාපල ලෙස ප්‍රකාශ කළේ පින්වත් කුමරකු දේවියගේ කුස පිළිසිඳගෙන ඇති බව. පින්වත් කුමාරයෙක් දේවියගේ කුස තුළ පිළිසිඳගෙන ඇති බව. සුද්ධෝදන රජතුමා ඇතුළු රජමාලිගාවේ පිරිස පින්වත් කුමරයෙකු පිළිසිඳගත් බව දැනගත්තට පස්සේ මොකද කළේ? සුද්ධෝදන රජතුමා ඇතුළු රජ පිරිස මහා මායා දේවිය හොඳින් රැකබලා ගත්තා. බමුණන් 64 දෙනා විසින් සිහිනේ පලාපල ලෙස දේවියගේ කුස තුළ පින්වත් කුමරකු පිළිසිඳගෙන ගැනුණු බව ප්‍රකාශ කළාට පස්සේ මහා මායා දේවියව රජතුමාත් රජ පිරිසත් හොඳින් ආරක්ෂා කළා. මහා මායා දේවියගේ දෙමව්පියන් සිටිය නුවර දෙව්දහ නුවර. දෙමව්පියන් හිටියේ දෙව්දහ නුවර. සිදුහත් කුමරු ඉපදුනේ ලුම්බිනි කියන සාලවන
වන උද්‍යානයේදී ලුම්බිනි කියන සල්ුවේනේදී ලුම්බිනි සල්ුවේනේදී සිදුහත් කුමරුගේ උපත සිදු වුණා. සිදුහත් කුමරු බිහි වුණේ වෙසක් පොයේ දවසේ. සිදුහත් කුමරු බිහි වුණේ වෙසක් පොයේ දවසේ. සිදුහත් කුමරු උපන් මොහොතේ සතරවරම් දෙවිවරු සාදුකාර පැවැත් විය අහසින් සිසිල් හා උණුසුම් දිය දහරා දෙකක් මතු වුණා. සතරවරන් දෙවිවරු සාදුකාර පවත්වන්නට යෙදුණා. අහසින් සිසිල් හා උණුසුම් දිය දහරා දෙකක් ඇදහැලීමක් සිදු වුණා. සිදුහත් කුමරු උපන් මොහොතේ සිදු වුණු අසිරිමත් සිදුවීම් දෙකක්. කුමරු උපන් මොහොතේ පොළොවෙන් නෙළුම් මල් මතු වුණා. පුංචි කුමරු පියවර හතක් ගමන් කළා. පොළොවෙන් නෙළුම් මල් කුමරු උපන් මොහොතේ පොළොවෙන් නෙළුම් මල් මතු වුණා. පුංචි කුමරු පියවර හතක් ගමන් කළා. ඒ නෙළුම් මල් මත බෝධිසත්වයන් වහන්සේ වැඩම කළා. පියවර හතක් වැඩම කරනකොට ඒ පියවරක් පාසා නෙළුම් මල් පිබිදුණා. කුමරු දකුණු අතේ දබරගිල්ල අහසට දිගු කරලා කරන ලද සිංහනාදය අංගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්තිදානි පුනම්භවෝ අංගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්තිදානි පුනම්භවෝ. ඒ විදිහට බෝධිසත්වයන් වහන්සේ අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලොවට අග්‍ර වෙමි, සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි, සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ශ්‍රේෂ්ඨම කෙනා බවට පත්වෙමි, අයමන්ති මා ජාති නත්ති දානු පුනබ්බවෝ මින් පසුමගේ උපතක් නැහැ යනුවෙන් ප්‍රකාශ කරනවා. කුමරුගේ උපත අතර මගදී සිදු වූ නිසා දෙව්දහනුවර ඉඳලා පැමිණලා හිටපු ඥාති පිරිසත් එක්කම නැවත වතාවක් මහාමායා බිසව සහ පින්වත් කුමාරයා කිඹුල්වත් නුවරට පැමිණුණා. පින්වත් කුමාරයාවත් රැගෙන දෙව්දහනුවර බලා ගමන් කරමින් හිටපු පෙරහැර නතර කරලා නැවත වතාවක් කිඹුල්වත් නුවර බලා ගමන් කළා. සතරවරම් දෙවිවරු ධෘතරාෂ්ට දතරාෂ්ට කියලත් කියනෝ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, එහෙම නැත්නම් කුවේර. ධෘතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන දෙවිවරු තමයි සතරවරම් දෙවිවරු. හොඳයි, අපි ඒ කතා කළේ හය ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පළවෙනි පාඩමේ තිබෙන වැදගත් වෙන අපි අවධානය යොමු කළ යුතු, පාඩම් කරගත යුතු, තේරුම් ගත යුතු, මතක තබා ගත යුතු කරුණු. අපි ඊළඟට මේ විදිහටම දෙවනි පාඩමටත් අදාළව කෙටි සටහනක් ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් දුවේ පුතේ, ඒ කෙටි සටහනත් අධ්‍යයනය කරන්නට පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වෙන්නට කියලා මතක් කරමින් අපි මේ කෙටි සටහන් සාකච්ඡාව අවසන් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.